අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සර්වපාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු නව දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි අමාත්‍යවරුන් කීප දෙනෙකු වැඩත් බාර ගනී රනිල් හමුවේ ඇති අභියෝග පාටලී කියයි එදත් UNP අදත් ශ්‍රී ලංකා බුරණ බල්ලන් හපා කන්නේ නැහැ ආයෙත් Google බැලුම් නම් අරින්න එපා හරින් ප්‍රථමයෙන් දේශීය පුවත් සර්වපාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරුන් නව දෙනෙකු ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ සිය දොරේ වැඩ බාරගත්තද තවමත් පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කර නැහැ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා පසුගිය මැයි 14 වෙනිදා කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කරනු ලැබුවා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු නව දෙනෙකු අද පෙරවරුවේ සිය දොරයන්හි දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ. ඒ අනුව නිමල් සිරිපාල සිල්වා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දුන්නේ ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල යලිත් සෞඛ්‍ය අමාත්‍ය දුරේම දියුරුම් දී තිබෙනවා ආචාර්ය විජේදාස රාජපක්ෂ දියුරුම් දී ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය දුරේ නලින් ප්‍රනාන්දු වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය දුරේ දියුරුම් දුන් අතර ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දී ඇත්තේ මේ අතර නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද් දියුරුම් දුන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර අවස්ථාවකදී ප්‍රථමයෙන්ම රාජ්‍ය අමාත්‍ය දුරේ නිරපණු ලැබුවේද සුසිල් ප්‍රේමජයන්ත්වයි. රමේෂ් පතිරණ නව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයායි. සර්වපාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර යන මන්ත්‍රීවරුන්ද දිවුරුම් දුන්නා. හරින් ප්‍රනාන්දු නව සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයායි. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ්‍ය නානායක්කාර දිවුරුම් දී තිබෙනවා. මෙතර සර්වපාක්ෂික ආණ්ඩුවේ නව ඇමතිකම් භාරගත් හරින් ප්‍රනන්දුගේ සහ මනුෂ්‍ය නානායක්කාරගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට සමගි ජනබලවේගයේ අවධානය යොමු වී තිබෙනවා. අද පෙරවරුවේ දිවුරුම් දුන් අමාත්‍යවරු කිහිප දෙනෙකු සියදුරයන්හි රාජකාරී ආරම්භ කළා. එලෙස අද දින වැඩ භාරගත්තේ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමචන්ද්, නලින් ප්‍රනන්දු, හරින් ප්‍රනන්දු, මනුෂ්‍ය නානායක්කාර සහ විජේදාස රාජපක්ෂයි. රටේම අති බහුතර ජනතාවගේ හඬ තමයි ගෝල්පෙස් එකේ කොටසක් නංවන්නේ. ඒ ගෝල්පෙස් එකේ ඉන්න කණ්ඩායමේ එක සමාජිකයෙක් තමයි මම. එතනට නොගියට ඒක නිර්පාක්ෂික අරගලයක් නිසා මම එතෙන්ට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ අරමුණයි මගේ අරමුණයි අතර වෙනසක් නැහැ. අපිට ඌමනා කරලා තියෙනවා ඒ අරගලයේ යෙදෙන තරුණ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ල බලාපොරොත්තු වෙන නීති ආධිපත්‍ය ආරක්ෂා වෙන ඒ වගේම සංවර්ධනය කරන්න පුළුවන් රටක් හදාගන්න අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න ජයග්‍රහණය දක්වා ගෙන යමු. මමත් ඒකේ කොටස්කාරයෙක් වෙන්න සූදානම්. දැන් අපිට තිබෙන්නේ අපේ රටේ මානව සම්පත විශේෂයෙන්ම දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනයේදී අහිමි වී ගිය ඒ කාල සීමාව. අපි සිරු දිනාම එකතු වෙලා මේ ක්ෂේත්‍රයේ සිරු දිනත් දෙමාපියන් සමාජයත් එකතු වෙලා නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ අභියෝගයට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. අපි ඉන්නේ දේශපාලනය කරන තැනක නෙමෙයි. අපි ඉන්න ඕනේ මේ වෙලාවේ රට ගැන හිතලා. මම විශ්වාස කරනවා රට ගැන හිතලා කියපු යන කට්ටිය ඔක්කොම රට ගැන හිතලා කියලා යන කට්ටිය හිටියා. අපි යන්නේ මේ ස්ථාවරව දේශපාලනේ තියෙන තැනක නෙමෙයි. බෝම්බයක් පිටේ බැඳගෙන මිනිසුන්ගෙන් මැරුම් කන්න ගුටි කන්න බලාගෙන ඒත් මිනිසුන්ගේ දුක් විඳින තත්වෙට මේක එකතු වෙච්ච ආණ්ඩුවකින් වැඩ කරන්න හැබැයි මතක තියාගන්න. ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යන්න ඕනේ කියන ස්ථාවරයේ දශමයක්වත් වෙනසක් නැහැ. හැබැයි සර්ව පාස් කරනවට වඩා අපිට ඕනේ රට පාස් කරන්න. ඒ නිසා සර් ෆේල් වෙච්ච නිසා තමයි සර් අද ওই තත්ත්වෙට වෙලා බැරිකේඩ් ගහගෙන එකම තැනකට වෙලා හැංගිලා වගේ ඉන්නේ. ගෝ හෝම් ගෝඨා කියලා මුලින්ම කියද්දි ඒක නැවත වතාවක් අරගල භූමියෙන් ප්‍රතිරාව දෙද්දි අපි සතුටු වුණා. කපුටු කාක් කාක් කියලා හරින් මුදල් අමාත්‍යංශයේ ගාවින් එද්දි කියපු එක දැන් හැම තැනම ප්‍රතිරාව දෙනකොට අපි සතුටු වුණා. මේ අරගලය ගෙනියන්නේ අපේ මතය. මේ සියලු දෙනාත් එක්කම වැඩ කරලා මට තියෙන පළපුරුද්ද මට තියෙන ඒ හැකියාවත් එක්ක සම්බන්ධව තමයි මම වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා අපි ඉදිරියට ඒ වැඩපිළිල ඉදිරියට සකස් කරනවා. ඒක තමයි මගේ වැඩපිළිලක් තමයි ඉස්සරහට යන්නේ. මේ ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයෙන් ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් 20, 22, 5 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් මා වෙත බාර දී ඇත. එම පිරිස සඳහා මන්ත්‍රී භෝජනාගාරයේ ආහාර ලබා දීම නතර කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පක්ෂ නායක රැසීමකදී සාකච්ඡා කොට එම තීරණය සියලුම මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. මම විශේෂයෙන් ප්‍රකාශයක් කරන්න කැමති රජය හැටියට අද දිනේ හෝ එන සතියේ බාර දෙනවා ස්ථාවර නියෝග සංශෝධනයක් ගරු කතානායකතුමනි ඔබතුමා එකඟ වෙයි. මේ වෙලාවේ පොයින්ට් ෆෝඩ ගන්න බෑ. ඔයා බොමමයි ගහන්න. ඔබතුමා අපශ්‍යපති වෙන්න බෑ. මේ රටේ ප්‍රශ්නේ වට ගහන්න කතානායකතුමාත් පාවිච්චි කරලා මේ ස්ථාවර නියෝග Tamanට ඕනේ විදියට. හුදෙක රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ විදියට. හදාගන්න යම් උත්සාහයක දෙක කරන්න බෑ. හොරු ආරක්ෂා කරන ආණ්ඩුවට ගැළපෙන විදියට මේවා හදනවා නම් මේ පාර්ලිමේන්තුවක් ගිලි තිබ්බට කමන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයායි පහුගිය අවුරුදු එකමාර තුන වියන්ගේ හොරෙන් ආණ්ඩුවට කඩේ ගියා. ඔබතුමාලාගේ ගෙවල් අපේ ගෙවල් ඉතුරු වුණේ යම් මට්ටමක ඔබතුමාලා අපි රටට යමක් කරයි කියලා. හැබැයි එහෙම හිතන්නේ නෑ ඊළඟට. අඩුමිලට ඉන්ධන ගහලා තියෙනවා නම් මේ මන්ත්‍රීවරයා කවුද කියලා කියන්න ඕන. නාරායන්පිටින් ඉන්ධන ගහපු මන්ත්‍රීවරු කවුද කියලා කියන්න ඕන. මේ රට ගිනි තිව්වට මේ පාර්ලිමේන්තුවෙන් මේ සමාව ගන්න ඕනේ මන්ත්‍රීවරයා. අනිත් එක කොයි මන්ත්‍රීවරයාද ඉල්ලුවේ ගෙදරයිට පවුලයට මේ පාර්ලිමේන්තුවෙන් කන්න දෙන්න කියලා. මේ මම දිවුරුම් දෙන දවසේ මගේ අම්මා මේ පාර්ලිමේන්තුවට ආවා. අම්මත් මේ පාර්ලිමේන්තුවේ බත් එක්ක ආවේ නැහැ. දරු කතානායකතුමනේ පාර්ලිමේන්තුව රැස්ුණත් නැතත් 1000 ගාණක් පාර්ලිමේන්තුවේ වැඩ කරනවා. එතකොට ඒ හැට කෑම බීම හදනවා. ඉතින් ඒ නිසා ඔබතුමා රටට එලි කරන්න පාර්ලිමේන්තුව රැස්ුණ දවසේ වියදම කීයද? පාර්ලිමේන්තුව රැස් නොවන දවසේ වියදම කීයද කියලා. නැත්තම් තව සමහර කට්ටිය තනියම පොර වෙන්න ගිහලා ඔකෝගේම ආත්මගරුත්වය නැති කරනවා. පැහැදිලිවම ඔබ නිවැරදි. තෙල් පොලින් ඇතුළත මාස දෙකක් විතර. හැබැයි මාස දෙකක් මන්ත්‍රීවරු තෙල් ගහගත්ත ක්‍රමයක් තිබුණා. එහෙම තියදී මන්ත්‍රීවරුන්ට විශේෂයෙන් තෙල් ගහන්න ක්‍රමයක් ඇති කරපු එකයි මේ වැරද්ද. වැරදි වැඩක් වැරදි විදියට කළා. හත් පොලේ ගාගෙන මට දොස් කියලා වැඩක් නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කොහොම හරි දැනගන්න ලැබුණාද කාට හරි එක මන්ත්‍රීවරයෙකුට හරි අඩුමිලට තෙල් ලැබුණා කියලා? නෑ කියන්න. කියන්න කියන්න. ඉතින් ආයි කිව්වත් මම කියලා නෑ 121 මන්ත්‍රීවරු තෙල් ගහගත්ත කියලා. මේ සභාවට අසත්‍ය ප්‍රකාශ කරනවා නම් සමාජයේ නොමග යවනවා නම් මේ ගෞරව සභාවෙන් බුද්ධික මන්ත්‍රීතුමා සමාව ඉල්ලන්න ඕනේ. රටක් හැටියට ගොඩ එන්න පුළුවන් හොඳම ශේෂ්ත්‍රය තමයි මේ සංචාරක ශේෂ්ත්‍රය. මේ සංචාරක ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීම තුළින් අපිට පුළුවන් ආපහු පෙර තත්ත්වයට ලොකු ප්‍රගතියක් ලබා ගන්න තත්ත්වයකට යන්න. කරුණා කරලා ඉන්ටරස්ට් වේව් එක වහම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ණය සහනය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ දක්වා දීර්ඝ කරන්න. සංචාරක ශේෂ්ත්‍රයක ගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක වැටෙනවා රටක් හැටියට. This is a economic crisis. ඇත්ත මිනිසුන්ට කියන්න ඕන. මේකෙන් අපි දේශපාලන වාසි ගන්න ගියොත් ඔවුන් තරහ වෙලා වෙනම ගහනවා. ආනකොට දැන් මගෙන් අහනවා මම බයයිද? ඔව් මම බයයි. මං ඇවිල්ලා යුද්ධ කරන්න නෙමෙයි මං ආවේ. මං බයයි මගේ දරුවෝ වෙනුවෙන්. මං බයයි මගේ දෙමෝපියන් වෙනුවෙන්. අපි සත පහක්වත් මේකෙන් වංචා කරලා නැහැ. සියලු සත්වයෝ නුදුක්වත්තා නිරෝගී වෙත්තයි කියපු රට. අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි ගන්නකොට උඩපනින්න පුළුවන් රටක්ද මේක? හැබැයි අපි වරදක් කරලා තියෙනවා නම් අපිට උසාවි ඉස්සරහට අරගෙන යන්න. ගිනි තිබ්බම මේ ප්‍රශ්න විසඳෙනවද? අනිත් හැමෝටම තියෙන අයිතියක් තියෙනවා අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව උත්සාහ කරලා බලන්න. බැරි වුණොත් ගෙදර යනවා. කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා තමන්ගේ ටැක්ස් ගෙවපු තමන් වෙනුවෙන් වැඩ කරපු රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්න. අපි නම් එන්නේ නැහැ මේ පැත්ත පළාතේවත්. ඊට පස්සේ ආණ්ඩුවට එකතු වීම සමගි ජන බලවේගයේ සමගි සද්ධානයේ ප්‍රතිපත්තිය නෙවෙයි. හැබැයි මේ අස්වැච්ච අයට මම කියන්න කැමති විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විද්‍යානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න. බසිල් රාජවක්‍ර මුදල් ලැබිවරා මාස 3ක් මේ භයානක தত্ত্বය තුල මේ පාර්ලිමේන්තුවේ වචනයක් කතා කරලා කිව්වේ නැහැ මේකයි අද தত্ত্ব කියලා. අද රටේ මුදල් භාණ්ඩාගාරේ එවැගේම මහ බැංකුවේ ඩොලර් සංචිත සතේට හිනරගා මේ කබ්‍රල් කිසි දෙයක් මේ රටේ ජනතාවට එහෙම නැත්නම් ආණ්ඩුවට වසන් කරලා අද ඉන්නවා සද්ද නැතුව. ලබන හතේ වෙනකොට මේක තව එහාට යන්න පුළුවන්. විරුද්ධ පක්ෂයත් ආණ්ඩු පක්ෂයත් දෙපැත්තම එකතු වෙලා තියෙනවා දිවාහරින් තොරවද පවත්වාගෙන යන්න සභාව එකඟද? හදලා තියෙන ආණ්ඩුව හදාගෙන යන ආණ්ඩුව සර්වපාක්ෂික නෙවෙයි අන්තර්කාලීනත් නෙවෙයි. එයින් අපිට පෙනී යනවා හැදෙන්නේ බොහෝ වෙලාවට කලින් තිබුණු ආණ්ඩුවම තමයි හැදෙන්නේ කියන එක. අද උදේ අපේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දිවුරුම් දුන්නා ඇමතිවරු විදියට. ඒක අපේ පක්ෂ තීන්දුවට පටහැනිවයි කළේ. කඩු මුගුරු අරගෙන පෙට්‍රල් බෝම්බ අරගෙන ගෙවල් වලට ගැහුවේ කරු කතානායකතුම. ඒ අයට මොන පක්ෂ නියෝජනය කරත් ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ අරගලයේ මුවාවෙන් ජීවිත විනාශ කරන්න පුළුවන් නම් අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් ගිනි තියලා නිදහස ලබා ගන්න පුළුවන් නම් අපුඩි ගහලා එළියට ගන්න පුළුවන් නම් රටේ සමස්ත රාජ්‍ය පද්ධතියම නීතියම බිඳ වැටෙනවා. ඒකම කරු කතානායකතුමනි, ඒ අය පසුපස කිසිම දෙයක් නොතේරෙන නොදැනුවත්ව හඹා ගිහපු පොරසක් පිරිසකුත් ඉන්නවා. ඒ අයට අර අයට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම ඒ අයව
පුනරුත්ථාපනය කළ නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළ කරු කතානායකතුමනි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට මම අබුතුමාත් එක්ක ඉන්නවා. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අලාභහානි වෙච්චාට වන්දි ගෙවනටත් මම නම් විරුද්ධ නැහැ. නීතිය කාටත් එකයි කියලා. CID එක හොයන කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද ඇංගිලා? එහෙනම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා ගිහිල්ලා එයාලා ගිහිල්ලා බාර වෙන්න කියලා. CID එකේ කට උත්තර ගන්න කියලා සඳහන් කරපු හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම කට උත්තර දීලා තියෙනවා. බාර වෙන්න කියපු හැම කෙනෙම කරු කතානායකතුමනි පොලිසියට බාර වෙලා තියෙනවා. අපිට නීතිය කඩන්න කිසිම චේතනාවක් නැහැ. අපි නීතිය හැංගෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. බොටක් ඕම් කියලා කිව්වා. අද ලෙජෙන්ඩර් කියලා මේ පොතෙන්ද කියලා ෆේල් වෙච්ච සර්ගේ මතකව ගන්නවා. මෙතුමන්ලම තමයි කිව්වේ ඔක්කොමලා එකතු වෙලා මේ රට ගොඩදාන්න මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩදාන්න කටයුතු කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි තුමාලගේ පැත්තේ කීප දෙනෙක් ඇවිල්ලා අනුතුරු බාරගත්තේ. මේ රූපේ දකින්නවනම් මේ පින්තූරේ දකින්නවනම් මේ රට මේ ලෝකේ ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ ඒක තමයි ඇත්ත. ඒ නිසා හරින් ප්‍රනාන්දු මහත්මයා මගෙන මට ගොඩාක් වේදනාවක් තියෙන බෑ මනුස්ස ගැන නම් මම වැඩි හිතන්නේ නැහැ. මොකද මනුස්ස 2011 18 වෙනි ඉවස්සා සංශෝධනයට අත උස්සන්න ගියේ. දශක 4කට වඩා වැඩි කාලයක් සිනමාව පෝෂණය කරපු මම ජාතික සම්මාන 30-40කින් ලබාගත් කෙනෙක් ජාත්‍යන්තර සම්මාන ලබාගත් කෙනෙක් මගේ සම්මාන ටික පොළවේ ගහලා කුඩු කරලා ගියයි. මට ඒව කවදාවත් මේ ජීවිතේදී ආය ගන්න හම්බෙන්නේ නැහැ. අපි කනගාටු වෙනවා. තවමත් මේ සක්කිලි දේශපාලනේ කාලකන්ණි දේශපාලනේ අරක්කු බෝතලයට තමන්ගේ සමෘද්ධි කාඩ් එක කපනවා කියන පරණ දේශපාලන සංස්කෘතිය ආරම්භය කණින් ඇදගෙන මේ කොළඹට ගාල් කරපු අහිංසක මිනිසුන්ට වෙච්ච හානිය ගැන මේකට වග කියන කෙනා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ සුදුහුණු ගාන. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. සමහරුන් එදත් UMP අදත් ශ්‍රී ලංකා මේක හරි ජනප්‍රිය කියමනක්. එදත් UMP අදත් ශ්‍රී ලංකා කියන වචන ගැලපෙන්නෙම ඔය පැත්ත පනින දේශපාලනඥින්ට. මීට පෙර ටෙලිවැකියනුත් අප කිව්වා තව ටික දවසකින් රට ජාති ආගම දේශය රැකගන්න පාර්ලිමේන්තුවෙන් එක එක ජාතියේ වීරයන් බිහිවේවි කියලා. දැන් එන අය කියන්නෙම පෝලිම් නැති කරන්න ආයේ රට ගොඩගන්න රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ගියා කියලයි. හරෙන් සහ මනුෂ්‍ය තමයි මේ අය අතරින් අද ප්‍රමුඛම වෙන්නේ. ඒ වගේම තමයි විජේදාස රාජපක්ෂ නිමල් සිරිපාලත් ඉන්නවා. අර ප්‍රසිද්ධ කියමනක් තියෙනවා බුරණ බල්ලෝ හපා කන්නේ නෑ කියලා. ඒ වාක්‍ය තම තමන්ගේ නැනනුවන පමණින් ඔය පාර්ලිමේන්තුවේ උදේ හවස කෑ ගහපු අයට ගලප ගන්න කියලා ඉල්ලා හිටිනවා. අප නම් කිව්වා තව ටික දවසක් යනකොට සජිට්ට විතරක් තනියම ඉන්න වෙයි කියලා. මොකද ඔය පක්ෂ දිය කරන්න සටන් දියාරු කරන්න හරිම දක්ෂ අය තමයි රනිල් සහ මහින්ද. දැන් රනිල්ගේ මූලික ඉලක්ක අතර පෝලිම් නැති කරනවා වගේම ගෝටගෝගමත් දියාරු කරන්න සැලසුමක් ඇති. සමහර විට ගෝටගෝගමේ ඉන්න ඔය තරුණයෝ එක්කෙනෙකුට දෙන්නෙකුට මැති ඇමතිකම් ලැබෙන්නත් පුළුවන්. ඔය ජාතික ලැයිස්තුවේ ඉන්න කාට හරි අස්වෙන්න කියලා එහෙම වැඩක් කරන්නත් අගමැති රනිල්ට පුළුවන්කම තියෙනවා කියලා මතක තියාගන්නක හොඳේ. අද ඒ ගැන අර ශානෙක්කන් රාසමාණික මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඊට වඩා ලොකු පාවා දීමක් ගැන අද කතා කරන්න තියෙනවා. මේ මන්ත්‍රීවරු ජනතාව පාවා දුන්නා වගේ අද ගෝල්ෆේස් අරගලේ පාවා දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අද ලංකාවේ ඉන්න සියලු ජනතාව පාවා දීලා තියෙනවා එතුමා අගමැති වෙන්න ඕන නිසා. එතුමාගේ අගමැති සීනේට. මොකද මම ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස් වෙන්න ඕන මෙන්න හිටිය කියනක අපිට පැහැදිලි. හිර වෙලා හිටියේ. ඒ වුණාට රනිල් වික්‍රමසිංහ මොනවද කරේ? කිසිම කොන්දේසියක් නැහැ. ගියා අගමැතිකම ගත්ත මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලයේදී අගමැති වෙලා හිටපු හැම අවස්ථාවකම හොඳ විදියකට නම් නෙවෙයි ගෙදර ගිහිල්ලා තියෙන්නේ. මේ අද මැති ඇමතිකම් ගත් අය අතර විජේදාස රාජපක්ෂත් ඉන්නවා. මේ හැමෝම විවිධ අවස්ථාවල කිව්ව දේවල් මතක් කරන්න ගියොත් අපට හිනා වෙන්න වෙන තැන මේ ප්‍රසිද්ධ මාධ්‍යෙ ලියන්න බෑ. ඒ නිසා මලත් රනිල් එක්ක ආයේ එකතු වෙන්නේ නැහැ, ගෝට යටති ආයේ ඇමතිකම් ගන්නේ නැහැ වගේ විකාර කතා නම් ආයේ හෙට දවසේ කියන්න එපා හොඳේ. අපරාධ ටෙලිවිෂන් කාලය. අප විශ්වාස කරන ඔයාලා තරම් මේ රටට ආදරය කළ සහ ආදරය කරන අය මේ තුන් ලෝකෙවත් නැහැ කියලා. ඒ තරම් රටට දේශයට ඔබ සැම ආදරෙයි. අපත් ඒකනේ ඔයාලට හදපතුලෙන්ම ආදරෙයි නේද? ඔයාලට ජනතාවගේ ආදරේ එළඹෙන මැතිවරණේදී බලා ගන්න පුළුවන්.
ජනතා ආදරේ බලා ගන්න නිකරුණේ පයින්නම් පාර යන්න එපා. හොඳේ මොකද උදේ හවස තෙල් පෝලිම් වල ඉන්න, ගෑස් පෝලිම් වල ඉන්න, ඖෂධ නැතිව රට පුරා රස්තිය ආදි වෙන, අහස උසට බඩු මිල ගිය රටක ජනතාව ඔය 225ටම අර ගමේ භාෂාවෙන් කියනවා නම් බොක්කෙම්ම ආදරේ එපමණම තමයි කියන්න තියෙන්නේ. දැන් ඇමති හරින්ටත් මතක් කරන්න ඕනේ අපි ඉන්නේ 7-7 වැදිලා. ඒ නිසා කකුල් දෙක ළඟටම කඩා වැටෙන ගූගල් බැලුම් නම් ආයේ අරින්න එපා. හොඳේ මොකද දැන් ඔය බැලුන් ආයේ වැටුනොත් රටම ඉවරයි. අර රාජපක්ෂ බාලපුත්‍රයා අරපු රොකට් එක අපි තාම හොයනවා. ඒ නිසා මේ ලාවේ රොකට් එහෙමනම් ආයේ අරින්නම හදන්න එපා. විශේෂයෙන්ම එකක් මතක තියාගන්න ඕනේ, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහත් ඔය අලුතෙන් ඇමතිකම් ගත්ත හරින් ෆර්නෑන්ඩුත් දෙන්නම ජාතික ලැයිස්තුවේ කියලා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව ගැන ලියලා වැඩක් නැහැ. අදත් ප්‍රධාන මාතෘකා දෙකයි තිබුණේ. එකක් තමයි පාර්ලිමේන්තුවේ කැන්ටිම. ඔය වගේ තුට්ටු දෙකට කන්න ලැජ්ජ වෙන්න ඕනේ. සමහරු ගෙදර අයටත් කන්න අරන් ගියා. අරන් යන්නත් හදනවද කොහෙද? අප කියන්නේ මොකක් වහලා දාන්න. ඔය ගන්න පඩියෙනුයි ගහන කොමිස් වලිනුයි ඔයාලට තුන් වේලම 5 ස්ටාර් එකකින් මැරෙනකම් කන්න පුළුවන්. එහෙම කන්න. අදටත් 50 ගානක් අත්සන් කරලා කැන්ටිමේ කෑම එපා කියලා ලියුමක් දීලා තියෙනවා. හැබැයි ඕකේ 225ක්ම ඉන්නවනේ නේද? අපට රටට එක වේලක් කන්න නැති තැනට රට ඇවිත් මේ උන්දලා උන්නැහෙලගේ කැන්ටිමේ කෑම වේලට පාර්ලිමේන්තු ඇතුලේ මරා ගන්නවා. දෙනවා නම් මෙන්න මෙහෙම දෙන්න. ඔය හුඟක් අයට රට ජාතිය ආගම ගැන හිතලම ඒ වෙනුවෙන් වැඩ කරලම මේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරලා මහන්සි වෙලාම හුඟක් වෙලාවට මේ රට බංකොලොත් කරලම කල්පනා කරලම මහන්සි වෙලාම සීනි තියෙනවා. ඒ නිසා කථානායකතුමාට යෝජනා කරනවා සියලු දෙනාටම රුපියල් 280කට 300කට විතර දියවැඩි ආහාර වේලක් දෙන්න. ඔය උන්නැහෙලට කියලා දෙන්න නන්දසේන ජනාධිපතිගේ පොහොර ප්‍රතිපත්තිය නිසා අපේ දරුවන්ට අද මන්ද පෝෂණය හැදෙන්න ළඟයි කියලා. බිත්තරයක් රුපියල් 30කට අරන් කන්න දෙන්නවත් දරුවන් 3 දෙනෙකු ඉන්න තාත්තලට අම්මලට බැහැ කියලා ඔය කට්ටියට කියලා දෙන්න. ඒ නිසා ඔය කැන්ටිමේ ආහාර වේල 7:00ටම අවසන් කරන්න කියලායි අප දැන් මාසෙක ඉඳලා ටෙලිවැකීනුත් ඉල්ලන්නේ. ඒ නිසා ඔතන ඔහෙලා ඕකට මරා ගන්න එපා. දැන් ඇති හොඳම වැඩේ තමයි ඔය පාර්ලිමේන්තුව ඔන්ලයින් තියන්න. ඔය ඈත පළාත්වල ඉන්න මන්ත්‍රීවරුන්ට කියන්න මේ ගස් නගින්න කියලා. අර කොවිඩ් කාලේ අපේ දුප්පත් ළමයි ගස් නැගලා තමයි සිග්නල් ගත්තේ. වැටිලා මැරිච්ච දරුවනුත් ඉන්නවා. වැටෙයි කියලා වැටිලා මැරෙයි කියලා බය හිතෙනවා නම් පහලට දැලක් දාගන්න කියන්න. ඔය ඉන්න අයගෙන් හුඟක් අය බබාලා තමයි. දක්ෂ අර හොරකමට තමයි. අද එකම එක කතාවක් ඇහුණා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධනගෙන්. එයත් ඔය පාර්ලිමේන්තුවේ 40 පැනපු කෙනෙක්. ඒ කියන්නේ හිටපු කාලේ හොඳේ. සාමූහිකව මේ කටයුත්තට බහිමු. අපි වියදම් කරන්නේ තෙල් වලට පුච්චන්න. නමුත් අපිට ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැහැ. ඉන්ධන ප්‍රතිපත්තිය මොකද්ද? විදුලි ප්‍රතිපත්තිය මොකද්ද? ඇහුවොත් උඩ බීම බලනවා. අපේ වාහන අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා. අපි පොදු ප්‍රවාහනය ගැන කිසිම තැකීමක් නැහැ. අපට ප්‍රතිපත්ති නැති නිසයිලු මේක වුනේ. දැන්ද මතක් වුනේ. ඔබත් රනිල් මහින්ද වගේ ලැජ්ජ වෙන්න ඕනේ. යටිගිරිය පුප්පගෙන කෑ ගැහුවට බොරළුගඩ සිංහගේ පුතෙක් වුණාට ඔයත් රාජපක්ෂලාගේ වහල්ලු වෙලයි හිටියේ ඉන්නේ. මේ නිසා මොන තරම් වැරදිවලට අත ඔසපු කෙනෙක්ද ඔබ? ඔබ දරපු ඇමතිකම් ඇතුලේ ප්‍රතිපත්ති හදලා උපරිමයටම සංවර්ධනය කළ එකක් කියන්න හොඳේ. එහෙම වුණොත් හෙට මුළු ටෙලිවැකීමේකට වෙන් කරනවා. ඔබ ඇමතිකම් දරපු කාලේ ඔබේ ඇමතිකම ඇතුලේ සම්පූර්ණයෙන් සංවර්ධනය කරපු එක මාතෘකාවක් කියන්න. එහෙම සංවර්ධනයේ උපරිමට ගිය එකක් තිබුණොත් අපට කියනවටත් වඩා හුඟක් හොඳයි ඔය මොකක් හරි පට්ටමකට කියන්න. දැන් අර ප්‍රසන්න රණතුංග කියනවා පොලිස් ගරාජෙන් තෙල් ගහන්න තීරණය කළේ කාන්තා මන්ත්‍රීවරයන් ඉල්ලපු නිසාලු. මාර ආදරයක් ප්‍රසන්න ඔයාට තියෙන්නේ. විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරු ඇවිල්ලා මගෙන් ඉල්ලීමක්ුත් කරා. මම දන්නවා විපක්ෂයේ සංවිධායකතුමාලා ඒ පැත්තෙන්නුත් අපෙන් ඉල්ලීමක් කරා අපිට ඉන්ධන ලබා ගන්න විදියක් හදලා දෙන්න කියලා. විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරු මෙතනට යනකොට පෝලිං වල ඉන්න බෑ. ඒ අය රියදුරන් වැරලා කරනවා. පාරවල් වල මේ හන්දි හන්දි ගාලේ උද්ඝෝෂණ කරනවා. එයාට යන්න බෑ. මේ නිසා කරපු කාරණාවන් විසම් මේක වැරදි අර්ථකථනයක් දීලා මේක සමාජයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධ මතවාදයක් ගොඩනැගෙන්න ඉඩ දෙන්න එපා කියන එක පුතුවාගෙන් ඉල්ලනවා. ඔය කාන්තා මන්ත්‍රීවරයන් 10ක් 12ක් තමයි මේ මුළු පාර්ලිමේන්තුවේම ඉන්නේ. අර නියෝජ්‍ය කථානායක තනතුරට කවිරත්න
කාන්තාව ඉල්ලපු වෙලාවේ ඉතින් ওই තරම් ආදරේ නම් එතුමිය පත් කරගන්න තිබුණානේ නේද මතක තියාගන්න දරුවන්ට එක බත් ඇටයක් දෙන්න බැරි අම්මලා කී දහහක් අද මේ රටේ ඉන්නවද කියලා ප්‍රසන්න පුළුවන් නම් හොයලා ඒ අම්මලගේ දරුවන්ට බත් ඉල්ලනකොට හාල් කිලෝ 10ක් 15ක් ගෙදරට ගිහින් දෙන්න වාගේ ආසනෙට නෙමෙයි රටටම බෙදන්න පුළුවන් නම් ලැජ්ජයි ඔබ ගැන මේ තරම් බොරු කියන්නේ ඇයි කියලා එකක් මතක තියාගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් අපි සියල්ලම එක සමානයි දේශපාලනයේ මැති ඇමතිකම් මන්ත්‍රීකම් පදනම් කරගෙන අපට නැති ඔය අයට පමණක් තිබිය හැකි 아무තු වරප්‍රසාදයක් නැහැ කියලා මතක තියාගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12.1 දන්නේ නැත්නම් හොයලා කියව ගන්න ඒකේ ඒ ගැන හොඳට කියලා තියෙනවා 12.1 විස්තර කරන්න ගියොත් දැන් වෙලා මදි වෙනවා දන්නේ නැත්නම් හෙට අනිද්දා දවසක කියලා දෙන්නම් 12.1 වගන්තියට තිය අපි හැමෝම එක සමානයි මතක තියාගන්න පොලිස් මැදම ගරාජේට ගිහිල්ලා ඔයාලට විතරක් ඉන්ධන ගහගෙන එහෙම පාසුවෙන් යන්න පුළුවන් කමක් දෙන්න විදිහක් නැහැ අපිත් පොලිමේ හැම දෙනාම පොලිමේ ඒ නිසා කරුණා කරලා මතක තියාගන්න ජාතික ආරක්ෂාව කියන්නේ ඔයා අතේ තුවක්කු තියාගෙන අඟලෙන් අඟලට අඩියෙන් අඩියට හමුදාව දාන එක විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාවට රටේ ජනතාවගේ කුසගින්න රටේ ජනතාව පොලිම්බල නැතුව දහදුක් විඳින්න නැතුව මහපාරේ කෑම නැතුව මැරෙන්නේ නැතුව රටක් තියෙන්න ඕනේ ඒක අයිති ජාතික ආරක්ෂාවට කියලා හොඳට මතක තියාගන්න හොඳේ ද්විපාර්ශ්වීය ණයගෙවන්නේ නැතිව සිටීමට රජයකත් තීන්දුව හේතුවෙන් ණය ලබා ගැනීම තවත් අපහසු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා රයිල් වික්‍රමසිංහ මහත්මයා කෙරේ යම් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා සමාජයේ විශේෂයෙන් බටහිර ලෝකයේ රටවල සහය එතුමාට ලැබෙයි ජපානයේ සහය ලැබෙයි ආදි වශයෙන් දේශපාලන කොන්දේසි වලින් තොරව එතුමාගේ පුජ්‍යල සාධකයේ පාවිච්චි කළා යම් ණයක් ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රටට ඒක ඉතාම වටිනවා. නමුත් ගැටලුව මේකයි අපි ද්විපාර්ශ්වීය වශයෙන් තිබෙන සියලුම ණය මේ වෙනකොට අප්‍රේල් 12 වෙනිදාන් පස්සේ අපි ගෙවන්නේ නැහැ කියලා. අපි ජපානයට කියලා තියෙනවා ඒගොල්ලොන්ගේ ඩොලර් බිලියන 3කට අධික ණය නැවත ගෙවන්නේ නැහැ කියලා. අපි චීනයට කියලා තියෙනවා ඒගොල්ලන්ගේ ඩොලර් බිලියන 7කට අධික ණය නැවත ගෙවන්නේ නැහැ කියලා. අපි ඉන්දියාවට කියලා තියෙනවා ඒගොල්ලන්ගේ ඩොලර් බිලියන 4කට අධික ණය ආපහු අපි ගෙවන්නේ නැහැ කියලා. ඒතර මේ රටවල් වලට අපි ඒගොල්ලන්ගේ ගත්ත ණයත් ගෙවන්නේ නැතුව අලුත් ණයක් ලබා ගැනීම ඉතාම අපහසුයි. දැන්ටම චීනය තමන්ගේ තදබල විරුද්ධත්වය පළ කරලා තියෙනවා අපි ඒ අයගේ ද්විපාර්ශ්වීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. ඒ අනුව ජපානය හෝ ඉන්දියාවෙන් සමහරට තව පොඩ්ඩක් ලැබෙයි. නමුත් ඒවා එක්ක දේශපාලන කොන්දේසි තියෙනවා අපිට පේනවා යම් ආර්ථික කොන්දේසි තියෙනවා අපිට පේනවා. අපි හිතන තරම් ඉක්මනට දැවැන්ත ධනයක් ඇවිල්ලා තෙල් පෝලිං, ගෑස් පෝලිං, ආහාර පෝලිං, ඖෂධ හිඟය නතර වෙන පාටක් නැහැ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.